ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අදත් Hex Power YouTube channel එකට අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ inference course එකේ දෙවෙනි වීඩියෝ එක මම inference course එකේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයගලන්ට මොකක්ද inference කියන්නේ ඇයි අපි inference පාවිච්චි කරන්නේ සහ ඒකේ වැදගත්කම සහ අපේ inference course එකට අපි පාවිච්චි කරන notations ගැන කතා කරා මගේ පළවෙනි වීඩියෝ එකෙන් ඉතින් අද මම බලාපොරොත්තු වෙනවා අපේ course එකේ ඉතිරි වෙලා තියෙන කොටසෙන් යම් කිසි theory part එකක් ඔයගලන්ට කියලා දෙන්න ඉතින් දිගටම අපේ Hex Power YouTube channel එකත් එක්ක රැඳී සිටින ඔයගලන්ට inference course එක ඉවර වෙනකම්ම මම මේ videos ගේනවා දිගට මේවා ටික බලන්න ඒ වගේම තවත් මේ inference course එක වගේ අමාරු subjects non parametric regression ඒ වගේ අමාරු subjects මම ඉස්සරහට ඔයගලන්ට අපේ channel එකේ දාන බලාපොරොත්තු වෙනවා ඒවත් ඔයගොල්ලෝ නරඹන්න ඒ වගේම ඔයගලන්ට ඔයගලන්ගේ statistical assignments එහෙම නැත්නම් ඔයගලන්ගේ research එක කරගන්න මොනවා හරි නොතේරෙන තැන් තියෙනවා නම් ඔයගලන්ට අපව contact කරලා අහගන්න පුළුවන් ඒ වගේම ඔයගලන්ට යම්කිසි අමාරු course එකකට class එකක් අවශ්‍ය නම් අපේ team එකේ කාව හරි contact කරගන්න පුළුවන් ඔයගලන්ට පහල description box එකේ මම email address එකක් දාලා ඒකට ඔයාගේ නමයි ටෙලිෆෝන් නම්බර එකයි ඔයාට අවශ්‍ය කෝස් එකයි දාලා අපිට ඊමේල් එකක් එවන්න. ඒත් එක්කම ඔයාට කරගන්න තාමත් කරගන්න බැරි වෙච්ච මොකක් හරි යම්කිසි ස්ටැට් සබ්ජෙක්ට් එකක් තියෙනවනම් කමෙන්ට් කරන්න ඔයාට මේ සබ්ජෙක්ට් එක කරලා දෙන්න කියලා අපි ඔයගොල්ලන්ගේ ඉල්ලීම මත ඒ අදාළ කෝස් එකට අලුත් වීඩියෝස් ගේන්න සූදානමින් ඉන්නවා. හරි. අපි යමු අපේ අද පාඩමට. මම කලින් වීඩියෝ එකේ නතර කරේ ඔයාලට නොටේෂන්ස් වලින් නොටේෂන්ස් ගැන මම කියලා දුන්නා. අද මම ඔයාලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා පොයින්ට් එස්ටිමේෂන් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන. මොකද මම ඔයාලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වා අපිට ස්ටැටිස්ටිකල් ඉන්ෆරන්ස් කරන්න පුළුවන් ප්‍රධාන ටෙක්නික්ස් තුනක් තියෙනවා. පොයින්ට් එස්ටිමේෂන්, ඉන්ටර්වල් එස්ටිමේෂන් සහ හයිපොතෙසිස් ටෙස්ටිං. මම ඒ වගේම කිව්වා ඔයාලන්ට මතක ඇති මේ ස්ටැටිස්ටිකල් ටෙක්නික්ස් තුන තමයි ඉන්ෆරන්ස් කෝස් එක පුරාවටම පැතිරිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ තුන තමයි ඉන්ෆරන්ස් කෝස් එකේ හදවත කිව්වොත් මම හරි. එතකොට මම අද ඔයගලන්ට මේ ඉන්ෆරන්ස් කෝස් එකේ දෙවෙනි වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ මොකක්ද පොයින්ට් එස්ටිමේෂන් එකක් කියලා කියන්නේ. සහ ඒකට අදාළ යම් කිසි ඩෙෆිනිෂන්ස් කිහිපයක් තියෙනවා ඔයගොල්ලෝ දැනගෙන සිටිය යුතු වැදගත් වචන කිහිපයක් තියෙනවා ඒව මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න සූදානමින් ඉන්නවා සහ කොහොමද අපි එහෙම නැත්නම් මොනවද පොයින්ට් එස්ටිමේෂන්ස් කරන්න පුළුවන් මෙතඩ්ස් ඔන්න ඒ ටික තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ ඔයගලන්ට තේරෙන්නේ නැති මොනවා හරි තැන් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මට කමෙන්ට් කරලා තේරෙන්නේ නැති කෑල්ල අහන්න මම සූදානමින් ඉන්නවා ඔයගලන්ට ඒවට රිප්ලයි කරන්න හරි අපි යමු පොයින්ට් එස්ටිමේෂන් ගැන ඉගෙන ගන්න මෙතන ඩෙෆිනිෂන් එකක් තියෙනවා මොකක්ද පොයින්ට් එස්ටිමේෂන් එකක් කියන්නේ කියලා finding an approximate value for a parameter by using a sample of data is called point estimation and that value is called a point estimate or an estimate මොකක්ද මේ point estimation එක කියලා කියන්නේ ඔයගලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එකේ අපේ inference පළවෙනි වීඩියෝ එකේදී කියලා දුන්නා අපි inference වලදී කරන්නේ population එකේ characteristics වලට values approximate කරන එක ඉතින් ඔගොල්ලෝ දන්නවා population එකේ තියෙන්නේ parameters ඒ කියන්නේ නොදන්නා values මම ඔයගලන්ට ආයිම notations වලට ගිහින් පෙන්නුවොත් මේ අපි greek letters වලින් denote කරන denote කරන්නේ හැමතිස්සෙම parameters alpha beta theta lambda gamma වගේ greek letters වලින් අපි parameters තමයි denote කරන්නේ ඒ parameters අයිති වෙන්නේ population එකට එතකොට හැමතිස්සම මේ parameters unknown ඒවා අපි ඒවා දන්නේ නැහැ සහ අපිට ඒවා calculate කරගන්න විදිහක් නැහැ අපි ගාව දත්ත නැති නිසා ඒ කියන්නේ මුළු population එකේම data නැති නිසා අපිට parameters calculate කරන්න විදිහක් නැහැ ඉතින් අන්න ඒ parameters වලට ඒ unknown parameters වලට approximate values හොයන එක මොකක් පාවිච්චි කරලා හොයන එකද sample එකේ data පාවිච්චි කරලා හොයන එකට තමයි අපි point estimation කියලා කියන්නේ එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේ population parameter එක theta නම් theta ට
approximate value එකක් sample data එක sample data set එක පාවිච්චි කරලා හොයන එකට අපි point estimation එකක් කියලා කියනවා. ඒ හොයාගන්න approximate value එකට අපි point estimate එකක් එහෙම නැත්නම් simply අපිට කියන්න පුළුවන් estimate එකක් කියලා. ඊළඟට මම හිතන ඔයාලන්ට ඒක පැහැදිලි වුණා කියලා මොකක්ද point estimation එකක් කියන්නේ කියලා. ඇත්තටම point estimation තමයි අපේ පළවෙනි technique එක statistical inference වල. ඊළඟට මට ඔයාලන්ට පැහැදිලි කරලා දෙන්න අවශ්‍යයි යම් කිසි definitions ටිකක්. මොකද මේක තමයි ඉතාමත්ම වැදගත්. මේකෙදි ඔයාලන්ට definitions තුනක් එනවා ප්‍රධාන වශයෙන්. අපි යමු පළවෙනි definition එක. Definition of a statistic. මෙතනදී මම ඔයාලන්ට කියලා දෙන්න හදන්නේ මොකක්ද statistic එකක් කියන්නේ කියලා. හරි, අපි බලමු මොකක්ද කියලා. A statistic is a known function of observable random variable that is itself an observable random variable which does not contain any unknown parameters. මොකක්ද ඒ කියන්නේ? Statistic එකක් කියන්නේ observable random variable එකක් සහ ඒකේ කිසිම unknown parameter එකක් අඩංගු වෙන්න බෑ. හරි, ඔගලන්ට මම random variables ගැන කිව්වොත් random variables ප්‍රධාන වශයෙන් අපිට වෙන් කරන්න පුළුවන් observable random variable සහ unobservable random variable කියලා කොටස් දෙකකට. observable random variables කියලා කියන්නේ අපිට ඒව observe කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒ random variable එකේ අපිට කිසිම unknown term එකක් නැහැ. ඒ කියන්නේ අපේ random variable එකේ කිසිම unknown parameter එකක්. ඔයගොල්ලෝ දන්නවා parameter එකක් කියලා කියන්නේ population එකකින් එන කෙනෙක්. ඒ වගේ unknown parameter එකක් අපේ random variable එකේ නැත්නම් එයා observable random variable එකක්. මොකක්ද unobservable random variable එකක් කියන්නේ? අපිට එයාව observe කරගන්න බෑ. හේතුව ඒකේ unknown term එකක් ඉන්නවා. එතකොට අපේ random variable එකේ population එකෙන් එන unknown parameter එකක් ඉන්නවනම් එයාව අපිට observe කරන්න විදිහක් නැහැ. අන්න ඒ වගේ කෙනෙක් unobservable random variable එකක් කියලා කියනවා. එතකොට අපි statistic වලට පාවිච්චි කරන්නේ හැමතිස්සෙම observable random variables විතරයි. මොකද අපිට observable random variables හිටියොත් විතරයි අපිට ඒක පාවිච්චි කරලා යම්කිසි value එකක් අරගෙන අපේ parameter එකට point estimate estimate එකක් දෙන්න පුළුවන් වෙන්නේ. මෙතන මම ඔයගලන්ට උදාහරණ දෙකක් ගැන දීලා තියෙනවා. පළවෙනි උදාහරණය තමයි ඔයගොල්ලෝ හිතන්න random variables variables දෙකක් තියෙනවා මෙතන. පළවෙනි random variable එක තමයි x, දෙවෙනි random variable එක lambda x. එතකොට මෙතන random variables දෙකක් ඉන්නවා. අපි x ගැන හිතුවොත් x කියන random variable එකේ කිසිම unknown parameter එකක් අපිට පේන නැහැ. අපි දන්නවා අපේ මේ කෝස් එක පුරාවට අපි parameters represent කරන්නේ greek letters වලින්. එතකොට මේ x එක කිසිම greek letter එකක් නැහැ. කිසිම unknown parameter එකක් නැහැ. එහෙනම් මෙයා observable random variable එකක්. එතකොට මේ වගේ random variable එකක් අපිට statistic එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපේ දෙවෙනි random variable එක ගත්තොත් lambda x, lambda x එක lambda කියන unknown parameter එක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට lambda කියන්නේ population එකකින් එන parameter එකක්. අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට මේ random variable එක observe කරගන්න විදිහක් නැහැ. මෙයා එහෙනම් unobservable random variable එකක්. එතකොට මේ වගේ random variable එකක් අපිට statistic එකක් විදිහට පාවිච්චි කරන්න බෑ. තව උදාහරණයක් තියෙනවා මම මෙතන ඔයගලන්ට පෙන්නලා. හිතන්න random variables දෙක මෙන්න මේ random variables දෙක ගැන y bar සහ 2y බෙදීම alpha කියන random variables දෙක. අපි y bar ගත්තොත් y bar ගේ කිසිම unknown parameter එකක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා යා observable random variable එකක්. හැබැයි 2y බෙදීම alpha කියන random variable එක ගත්තොත් මෙතන අපිට alpha කියන unknown term එක ඉන්නවා. ඒ නිසා 2y බෙදීම alpha කියන්නේ unobservable random variable එකක්. එයාව අපිට statistic එකක් විදියට පාවිච්චි කරන්න බෑ. හරි, මම හිතනවා ඔයාලන්ට idea එකක් ආවා. මොකක්ද observable random variable එකක් කියන්නේ? මොකක්ද unobservable random variable එකක් කියන්නේ? සහ මොකක්ද statistic එකක් කියන්නේ කියලා.
ඊළඟට අපි යමු අපේ දෙවැනි ඩෙෆිනිෂන් එකට. ඔයගලන්ට ඇහෙන්නේ නැති මම පළවෙනි වීඩියෝ එකේදී එස්ටිමේටර් ගැන කිව්වා, එස්ටිමේට් ගැන කිව්වා. අන්න ඒ දෙක ගැන තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. ඩෙෆිනිෂන් ඔෆ් ඇන් එස්ටිමේටර්. හොඳට මතක තියාගන්න, එස්ටිමේටර් එක වෙනයි, එස්ටිමේට් එක වෙනයි. ඒක සහ මුලින්ම වෙනස් දෙකක්. එස්ටිමේටර් එක කියලා කියන්නේ හැමතිස්සෙම රෑන්ඩම් වේරියබල් එකක්. එස්ටිමේට් එක කියන්නේ අපේ එස්ටිමේටර් එකට ගන්න පුළුවන් නියුමරිකල් වැලියු එකක් තමයි එස්ටිමේට් එක කියලා කියන්නේ. හරි, මම තවදුරටත් විස්තර කරොත් මෙතන ඩෙෆිනිෂන් එකේ තියෙනවා an estimator also an observable random variable and more than that it is a statistic. An estimator also cannot contain unknown parameters. එතකොට මෙතනදී estimate එකක් කියලා කියන්නේ observable random variable එකක්, ඒ වගේම ඒක statistic එකක්. අර අපි statistic එක ගැන කතා කරා වගේම මෙතනදී estimators තුත් කිසිම unknown parameter එකක් එක්ක සම්බන්ධ වෙන්න බෑ. හරි, ඊට පස්සේ මෙතන තියෙන suppose the parameter theta related to the random variables x1 x2 up to xn. ඒ කියන්නේ ඔගලට හිතන් කියනවා parameter එක theta. අපි දන්නවා parameters එන්නේ population එකෙන්, ඒගොල්ලෝ unknown values. ඒතර මේ theta කියන්නේ greek letter එකක්. ඔගලට දැක්ක ගමන් ඔලුවට යන්න ඕනේ ආ මේක parameter එකක් කියලා. සහ මෙයා එන්නේ population එකෙන්. අනිත් දේ තමයි අපිට මෙයා ගැන संबंध approximate value for theta or some function of theta. මොකද ඒ කියන්නේ මෙතන ඔයගලන්ට පේනවා ඇති t brackets ඇතුලේ x1 x2 up to xn දාලා තියෙනවා. මේකේ තේරුම තමයි මේ ඇවිල්ලා මේ අර කලින් කතා කරපු random variables වල function එකක් තමයි t කියන්නේ. උදාහරණයක් විදිහට ඔයගලන්ට x1 x2 up to xn කියන variables ටික පාවිච්චි කරලා function එකක් ලියන්න පුළුවන් නේ x bar වගේ. x bar නැත්තම් ඔයගලන්ට කියන්න පුළුවන් sigma x, ඒකත් function එකක්. එතකොට එහෙම නැත්තම් 2x bar, ඒ වගේ මොනවා හරි function එකක් මේ random variable set එක පාවිච්චි කරලා හදපු function එකක් තමයි මේ තියෙන්නේ. අන්න ඒ function එක statistic එකක් සහ ඒ function එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ තීටා හරි තීටාගේ යම් කිසි ෆන්ක්ෂන් එකකට අප්‍රොක්සිමේට් වැලියු එකක් හොයාගන්න. මම ආයෙත් කියනවා අපේ මෙන්න මේ ෆන්ක්ෂන් එක රෑන්ඩම් වේරියබල්ස් වලින් හැදිච්ච ෆන්ක්ෂන් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් තීටා හෝ තීටාගේ යම් කිසි ෆන්ක්ෂන් එකකට වැලියු එකක් අප්‍රොක්සිමේට් වැලියු එකක් හොයාගන්න. මෙතන තීටාගේ යම් කිසි ෆන්ක්ෂන් එකක් කියලා මම කිව්වේ තීටා අපේ unknown parameter එක, population එකකින් ආපු parameter එක. එතකොට මේ තීටාට හෝ t තීටාගේ යම් කිසි function එකක්. හරියට 2 තීටා, තීටා වර්ගය, තීටා බෙදීම 2, අන්න ඒ වගේ function එකකටත් approximate values හොයන්න මෙන්න මේ random variables වලින් හැදිච්ච function එක පාවිච්චි කරන්න පුළුවන් නම් අන්න එයාට අපි කියනවා estimator එකක් තීටාගේ කියලා. එතකොට හොඳට මතක තියාගන්න estimate එකක් තාමත් එයා random variable එකක්. ඒ නිසා අපි estimate එක හැමතිස්සෙම capital letters වලින් තමයි represent කරන්නේ. ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න estimator එක ලියනකොට capital letters ම පාවිච්චි කරන්න. ඒක තමයි වැදගත්. මොකද estimate එක observable random variable එක කියන එක මතක කරන්න එපා. මේවා numerical values නෙමෙයි. මේ random variables වලින් අපේ random variable set එකෙන් හැදිච්ච මේ function එක numerical value එකක් නෙමෙයි. ඒක random variable වලින් හැදිච්ච function එකක්. ඒ function එක පාවිච්චි කරලා අපිට numerical value එකක් හොයා ගන්න පුළුවන් මේ තීටට හෝ තීටගේ යම් කිසි function එකකට approximate වෙන value එකක් හොයා ගන්න. හරි, මං හිතනවා එස්ටිමේට් එක කියන්නේ මොකද්ද කියලා ඔයගලන්ට පැහැදිලි කියලා.
ඊළඟට අපි යම් මොකක්ද estimate එකක් කියලා කියන්නේ කියලා බලන්න. Definition of an estimate. An estimate is a numerical value for the estimator. ඒ මොකක්ද ඒ කියන්නේ? මෙන්න මේ කලින් අපි කතා කරපු estimator එකට numerical value එකක් තමයි estimate එක කියලා අපි කියන්නේ. උදාහරණයක් විදිහට ඔයාගේ මෙතන function එක x bar නම් එයා estimate එකක්. එහෙනම් ඒ x bar පාවිච්චි කරලා අපිට theta-ට approximate value එකක් හොයාගන්න පුළුවන්. ඔයා x bar පාවිච්චි කරලා ඔයාගේ sample එකේ data ටික අරගෙන x bar calculate කරලා උදාහරණයක් විදිහට ඔයාට හිතන්න x bar-ට value එකක් එනවා 10.5 කියලා. අන්න ඒ numerical value එකට තමයි අපි estimate එක කියලා කියන්නේ. අර estimate එක පාවිච්චි කරලා අපි හොයාගත්තු numerical value එක තමයි estimate එක කියලා කියන්නේ. හරිද? මෙතන අර විදිහටම මම definition එක දාලා තිනවා. Suppose capital T equal T within brackets x1 up x1 x2 up to xn be an estimator of the parameter theta or some function of theta. මෙතන tau theta කියලා දාලා තියෙන්නේ theta ගේ යම්කිසි function එක කියන එක පෙන්වන්න. එතකොට මේ තියෙන්නේ estimate එක නම් අපිට මේ estimator එකේ මොකද අපි දන්නවා estimator කියලා කියන්නේ estimate එක කියලා කියන්නේ අපේ random variable set එකේ යම්කිසි function එකක්. හරියට x bar 2x bar එහෙම නැත්නම් sigma x වගේ function එකක්. එතකොට මෙන්න මේ random variable එකේ observed values තමයි simple x1, simple x2, simple xn. ඒ කියන්නේ මේ random variable set එකේ observed values. එහෙම නැත්නම් ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා මේකට තව නමක් කියනවා අපි realizations. Observed values එහෙම නැත්නම් realizations. මෙන්න මේ capital letters කියන්නේ random variables වලට ගන්න පුළුවන් numerical values වලට තමයි realizations කියන්නේ. එතකොට අපේ මේ random variable set එකට ගන්න පුළුවන් numerical values set එක මේක නම් අපි අන්න ඒ numerical values අපේ function එකට substitute කරලා හොයාගන්න numerical value එකට තමයි estimate එකක් කියලා කියන්නේ. එතකොට එයා අපේ unknown parameter එක population parameter එක theta-ට estimate එකක්. ඒ කියන්නේ අපිට theta තීටට approximate value එකක් හොයන්න ඕන නම් අන්නේ approximate value එක තමයි estimate එක කියලා කියන්නේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට පැහැදිලි වුණා කියලා මේ වචන තුන statistic එකක් කියන්නේ මොකද්ද? Estimate එකක් කියලා කියන්නේ මොකද්ද? Estimate එකක් කියලා කියන්නේ මොකද්ද කියලා. ඒතර හොඳට මතක තියාගන්න estimators අපි ලියන්නේ capital letters වලින්. Estimate එක ඒ estimate එක පාවිච්චි කරලා හොයාගන්න numerical value එක. ඊළඟට මට ඔයගලන්ට පැහැදිලි කරන්න අවශ්‍යයි අපිට පොයින්ට් එස්ටිමේෂන් කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා ප්‍රධාන මෙතඩ්ස් තුනක් තියෙනවා මේ ඉන්ෆරන්ස් කෝස් එක යටතේ ඒ ප්‍රධාන ක්‍රම තුන තමයි මෙතඩ් ඔෆ් මොමන්ට්ස් මෙතඩ් ඔෆ් මැක්සිමම් ලයික්ලිහුඩ් අන්තිම එක මෙතඩ් ඔෆ් ලීස්ට් ස්ක්වයර්ස් එතකොට මේ තුන ගොඩක් යූස්ෆුල් මෙතඩ්ස් තුනක් වර්ල්ඩ් වයිඩ් පාවිච්චි වෙනවා මේ ඉන්ෆරන්සස් වලට ගොඩක්ම ඇත්තටම පාවිච්චි වෙන්නේ මැක්සිමම් ලයික්ලිහුඩ් මෙතඩ් එක ඒක තමයි ගොඩක්ම පාවිච්චි වෙන්නේ සහ ඔගලොන්ට මේ කෝස් එක ගොඩක්ම වටින්න හේතුව තමයි මේ කෝස් එකේ මේ තියරීස් ටික ඔගලන්ට ඉස්සරහා කෝසස් වලට ගොඩාක් පාවිච්චි වෙනවා උදාහරණයක් විදිහට රිග්‍රෙෂන් නන් පැරාමීට්‍රික් තව තව higher studies වලට ගියොත් ඒ advanced subjects වලට මේ inference course එකේ මෙන්න මේ techniques ටික maximum likelihood technique එක least square එක ආයිමත් ඔගොල්ලෝ hypothesis testing ගැන කතා කරනවා අන්තිමට interval estimation කතා කරනවා මේ techniques ටික ඔයගලන්ට හැම course එකම දකින්න ලැබෙන techniques ටිකක් ඒකයි මේ inference course එක ගොඩක් වැදගත් වෙන්නේ. ඒ නිසා මේවා හරියට අපි ඉගෙන ගමු. දිගටම අපේ channel එකත් එක්ක රැඳී ඉන්න. ඔයගලන්ට මේ course එකට අමතරව මම කිව්ව අනිත් course වලත් videos මම ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා.
ඉතින් අදට මම මෙතනින් නවත්වනවා ඊළඟ වීඩියෝ එකකින් ඒ කියන්නේ අපේ තුන්වෙනි වීඩියෝ එකෙන් මම method of moments ගැන ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න මගේ වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරන්න thank you